අලුත් වෙන තාක්ෂණත් එක්ක ඉගෙන ගන්න ඔයාට ලැප්ටොප් එකක් කියන්නේ වැදගත් වෙන දෙයක්. ඉතින් අද අපි කතා කරන්නේ top 4 student laptops ගැන. ඔයා අපේ channel එකත් එක්ක තවම එකතු වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඔයාට මේ වගේ interesting video තවත් බලන්න පුළුවන්. අපේ channel එකට subscribe කරන්න පහළ තියෙන රතුපාර subscribe button එක click කරන්න. ඒ වගේම තමයි ඔයාට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් SL Human community එකත් එක්ක. SL Human community එකේදී අපි කතා කරන්නේ පිටරටින් මේ වගේ items ගෙන්නන්නේ කොහොමද කියලා. පහළ link එක දාලා තිනෝ ඔයාට අපිත් එක්ක ඒකෙන් join වෙන්න පුළුවන්. Asus VivoBook S15 කියලා කියන්නේ 15 inches display එකක් තියෙන laptop එකක්. මේ laptop එක පාට කිහිපයකින් මිලදී ගන්න පුළුවන්. VivoBook S15 කියලා කියන්නේ beautiful elegant design එකක් තියෙන laptop එකක්. පාට කිහිපයකින් මිලදී ගන්න පුළුවන් නිසා අද අපි කතා කරන්නේ සිවිල් model එක. Design wise 4.2x9.6x0.7 inches size එකක් මේකට තියෙනවා. 1080p display එකක් තියෙන නිසා display එක sharp වගේම bright. මේක port ගැන කතා කරනවා නම් වම් පැත්තෙන් 2 USB port දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම micro SD card slot එකකුත් බලා ගන්න පුළුවන්. LED indicate light එකකුත් බලා ගන්න පුළුවන්. දකුණු පැත්තෙන් HDMI port එකක් USB type C port එකකුත් headphone jack එකක් තියෙනවා. 3.5 degree angle මේක display එක adjust කරන්න පුළුවන්. මේ laptop එක heat වෙනවා ගොඩක් අඩුයි. 4.1x2.8 touch pad එකක් තමයි තියෙන්නේ. ඒ වගේම touch pad එකේ පැත්තකින් fingerprint එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක sound එක ගැන කතා කරනවා නම් sound එක medium sound quality එකක් තමයි තියෙන්නේ. Performance wise මේකට තියෙන්නේ Intel Core i5 processor එකකුත් ඒ වගේම 8GB RAM එකකුත්. ලැප්ටොප් එකේ බැටරි එක ගැන කතා කරනවා නම් බැටරි ලයිෆ් එක හොඳයි. හැබැයි ගොඩක් හොඳයි කියලා කියන්න නම් බෑ. 8ක කාලයක් තමයි මේකේ බැටරි ලයිෆ් එක තියෙන්නේ. ඒ වගේම webcam එකකුත් තියෙනවා. Performance එකත් තියෙන design එකත් ඉතාමත් හොඳ ලැප්ටොප් එකක් කියලා කියන්න පුළුවන්. Microsoft Surface Go කියලා කියන්නේ budget මිලකට ගන්න පුළුවන් ලැප්ටොප් එකක්. වාගේ everyday tasks ටික කරගන්න ඉතාමත් හොඳ ලැප්ටොප් එකක් කියලා කියන්න පුළුවන්. 1.7x6.9x0.3 inches size එකක් තමයි තියෙන්නේ. 10H pixel sense display එකක් වගේම touch screen එකක් තියෙනවා. 7th generation Pentium Go processor එකක් තමයි තියෙන්නේ. මේක version 2කින් ගන්න පුළුවන්. 4GB RAM එකත් එක්ක 60GB drive එකත් ඒ වගේම 8GB RAM එකත් එක්ක 128GB drive එකත් මේකේ ගන්න පුළුවන්. 1800x1200 resolution එකක් මේ display එකට තියෙනවා. මේක පිටුපසින් තියෙන kickstand එක එළියට ගත්තට පස්සේ ඔයාට tablet එකේ ආධාරකයේ විදිහට ඒක තියාගන්න පුළුවන්. Keyboard එක ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. සියලුම keys smoothly design කරලා තියෙනවා. ඒ වගේම ඔයාට මේ Surface Go එකත් එක්ක pen එකත් හම්බ වෙනවා. Tablet එක ඔයාට ඒකෙන් use කරන්න පුළුවන්. ඉතින් සර්ෆේස් කියලා කියන්නේ රෙකමන් කරන්න පුළුවන් ස්ටුඩන්ට්ලට තමන්ගේ වැට් එක හොඳට කරගන්න පුළුවන් ලැප්ටොප් එකක්. Dell XPS 139360 කියලා කියන්නේ ලුමිනම් කාබන් ෆයිබර් ඩිසයින් එකක් තියෙන ලැප් එකක්. 19 to 15 mm thickness එකකුත් 2.6 pound බරකුත් මේකට තියෙනවා. 13 inches display එකක් තමයි තියෙන්නේ. තප්පරයක් ඇතුළත මේක ලැප්ටොප් එක ඔන් වෙනවා. මොකද ඉතාමත් හොඳ drive එකක් තියෙන නිසා. 8th generation Intel Core i7 processor එකක් තමයි තියෙන්නේ. 720p webcam එකක් තියෙනවා display එක උඩින්ම. ඉතාමත් slim design එකක් තියෙන නිසා selection ports කිහිපයක් විතරයි මේකේ include කරලා තියෙන්නේ. 3 USB type C ports අපිට මේක බලා ගන්න හම්බ වෙනවා. HDMI වගේම USB type B connection මේක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. micro SD card slot එකක් තියෙනවා. 3.5 mm audio jack එකකුත් තියෙනවා. USB type C adapters මේකට ලැබෙන්නේ නැහැ. keyboard එක ගැන කතා කරනවා නම් slim විදියට design කරලා තියෙනවා button ඔක්කොම. සම්පූර්ණයෙන්ම white keyboard එකක් තමයි ලැබෙන්නේ. ඉතාමත් quick response කරන touch pad එකක් තමයි තියෙන්නේ. මේක battery life එක ගැන කතා කරනවා නම් 10 hours battery life එකක් තමයි තියෙන්නේ. උදේ වගේම evening lectures වලටත් ඔයාට කිසිම බාධාවකින් තොරව මේක use කරන්න පුළුවන්. ඉතින් මාකට් එකේ තියෙන ඉතාමත් හොඳ ලැප්ටොප් එකක් කියලා කියන්න පුළුවන් design එක අතින් performance එක අතින්. Huawei MateBook 13 කියලා කියන්නේ premium look එකක් තියෙන, ඒ වගේම beautiful design එකක් තියෙන ලැප්ටොප් එකක්. Sleek aluminum design එකක් තමයි තියෙන්නේ. කලර් තුනකින් ඔයාට මේක මිලදී ගන්න පුළුවන්. 13 inches display එකක් තියෙන්නේ. 2160x1440 resolution එකක් තියෙනවා.
එවාගේ මේක ට්‍රූ කලර් තියෙන නිසා ග්‍රැෆික්ස් ක්වොලිටි එක ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. 177 ඩිග්‍රී වීවින් ඇන්ගල් එකක් මේකට තියෙනවා. පෝට් ගැන කතා කරනවා නම් දකුණු පැත්තේ USB පෝට් දෙකක් බලා ගන්න හම්බ වෙනවා. එවාගේම Type C පෝට් එකක් Display පෝට් එකකුත් බලා ගන්න හම්බ වෙනවා. එවාගේම 3.5 mm ඔඩියෝ ජැක් එකකුත් බලා ගන්න හම්බ වෙනවා. කීබෝඩ් එකේ කී ඩිසයින් කරලා තියෙන්නේ ස්ලිම් විදියට ස්මූත්ලි මේක ඔයාලට යූස් කරන්න පුළුවන්. එවාගේම මේකේ පවර් බටන් එකත් අපිට බලා ගන්න හම්බ වෙනවා. පවර් බටන් එකත් එක්කම ඔයාලට fingerprint ID බටන් එකත් ලබා දීලා තියෙනවා. පවර් බටන් එකයි fingerprint බටන් එකයි එකම බටන් එකකට ලබා දීලා තියෙන්නේ. ඔයා මේකේ පවර් එක ඔන් කරන යනකොටම ඔයාගේ fingerprint ID එක හඳුනා ගන්න. මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරනවා නම් 10 hours බැටරි ලයිෆ් එකක් තමයි තියෙන්නේ. එවාගේම මේකේ quick charging පහසුකම හම්බ වෙලා තියෙනවා. ඩිසයින් එකක් විදිහට performance එකක් විදිහට බලද්දී බැටරි ලයිෆ් එකත් එක්ක බ්‍රයිට්නස් එකත් එක්ක එවාගේම ස්මෝල් ඔයාට ඕන තැනක ගෙනියන්න පුළුවන් වීමත් ඉතාමත් හොඳ ලැප්ටොප් එකක් කියලා කියන්න පුළුවන්. මේ රිවිව් එකට අපිත් එක්ක එකතු වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා කැමති නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න Discord app එක ඩවුන්ලෝඩ් කරගෙන පහල් ලින්ක් එකෙන් අපේ කොමියුනිටි එකත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්.